Welcome to my YouTube channel. අපි අද සාකච්ඡා කරමු රාජකීය විද්‍යාලයේ පේපර් එක 9 ශ්‍රේණියේ දරුවන්ට 2024 වර්ෂයේ දෙවන වාර පරීක්ෂණයේදී ලබා දුන්නු පුතේ පළවෙනි ප්‍රශ්නය අඹගෙඩි 5ක මිල රුපියල් 100යිලු. එතකොට අඹගෙඩි 5ක් ආදන්න රුපියල් 100යි. අපිට කියනවා අඹගෙඩි 3ක මිල සොයන්නලු. හරි. එතකොට ඔයා දන්නව අවසාන පිළිතුර රුපියල් වලින් තියන්න ඕන 100යිනේ. අඹගෙඩි 5ක්ම එහෙනම් 100 මම් බෙදෙනවා 5ෙන්. එතකොට මට එනවා 1 ගෙඩියක මිල ඒ වගේ ගෙනි 3ක මිල තමයි මට ඕන. හරිද? හරි. දැන් අපි මේක විසඳමු. මේ උඩ තියෙන ඉලක්කම් වලට යට තියෙන ඉලක්කම් මොකද කරන්නේ? කවන්න පුළුවන්. නැත්නම් මේ 100 බෙදීම 5නේ පුතේ තියෙන්නේ. ආ පස්වරක් එකයි මෙතන පස්වරක් දෙකයි මේ බිඳුව මෙහෙමයි ආන්න. එතකොට එක ගෙඩියක් රුපියල් 20යි 20 තුනක් දෙවරක් තුනමේ තුන්වරක් දෙක 6යි බිඳුවයි රුපියල් 60යි. ඊළඟට සාමාන්‍ය ආකාරයට ලියන්න තියෙන්නේ පුතේ විද්‍යාත්මක අංකණේ තියෙන 6.025 ගුණ කිරීම 10 ඍණ 3. ඍණ නම් දශම තිත යන්නේ කොහෙටද? ඉදිරියටනේ. මෙතන තියෙන බලය ඍණ නම් දශම තිත යනවා ඉදිරියට 3ක්. එකපාරක් නම් යන්න පුළුවන්. තව දෙපාරක් යන්න ඕන. එහෙනම් එහෙනම් 6ට ඉදිරියෙන් තව බිංදු දෙකක් දාගමු. හරිද? ඉතුරු අය නිකම් 0.25 මෙතන තියෙන මේ තුන් දෙනා මම එහෙම ලිව්වා. 6 ඉඳන් එකපාරක් ගියා. එකපාරක් මදීපු තේරින 3නේ. 2 3 යාන. දැන් ඉදිරියෙන් බිංදුව ලියමු. හරිනේ? හරි. ඊළඟට 3 ගාන රුපියල් 1000 4 3ක් කීයද හනවා? රුපියල් 1000 මේ අල්ල යන්නේ කියවෙන්නේ පුතේ ගුණ කරන්න කියන එක. හරිද? හා. එතකොට 1000 1000 ගුණ කිරීම 4 3. 4 වරක් 1යි මෙතන. 1004 බෙදුවම කීයද? ඒක නම් දන්න ඕනේ. 250ව 4ක් නේ 1000. හා. එතකොට 250ව 3ක් රුපියල් 750යි. හරි. හා. ඊළඟට අපිට කියනවා හිස්තැනට සුදුසු අගය ලියා දක්වන්නලු. පුතේ මේ මෙයත් එක්ක ඉතින් ඉන්නේ මෙයානේ 4 16 වෙලා. එතකොට 4 කීයෙන්ද ගුණ වෙලා තියෙන්නේ? 4 වරක් 4නේ. 16. ආ එහෙනම් මෙතන තියෙන ඉලක්කමත් 4ෙන් තමයි ගුණ වෙන්න ඕනේ. එතකොට මොන ඉලක්කම 4ෙන් ගුණ වුණාමද 12 වෙන්නේ? මේ 12 එහෙනම් බෙදන්න ඕන කීයෙන්ද? 4ෙන්. කීයද? 3 නේද? වෙන විදියකට ගත්තොත් 3 වරක් 4 12යි. එහෙනම් මෙතන හිස්තැනට එන්නේ 3. ඊළඟට පස්වෙනි ගාන පළවෙනි පාඩමෙන් අහලා තියෙන්නේ පොදු පදය. 3යෙන් ඍණ 5 වන සංඛ්‍යා රටාවේ අනුයාත පද දෙකක් අතර වෙනස සොයන්නලු. හරි. අපි පළවෙනි පදේ හොයාගමුකෝ. t1. එතකොට t1 කියන්නේ පුතේ n වෙනුවට 1නේ. එහෙනම් මේකේ n වෙනුවට 1 දාමු මේ. ආ 3 වරක් 1 3යි ඍණ 5. මෙතෙන්ට ඍණ 5නේ. හරි. දැන් මේකේ අගය ගන්න සමහර දරුවන්ට හරි අමාරුයි. එහෙම වෙන්නේ පහඳේ. හරි. ඍණ 5 කියන්නේ මේ ඕනම සංඛ්‍යාවක සංඛ්‍යාවක ඉදිරියෙන් ඉන්න මෙන්න මේ ලකුණ තමයි යාට අයිති. එතකොට පුතේ 5 නම් ඍණ 5. 3 නම් 3 ඉස්සරහින් කවුරුවත් නැහැ කියන්නේ 3 ඉදිරියෙන් ඉන්න ලකුණ ඝන ලකුණ. එතකොට ඍණ 5 ඝන 3. පුතේ ඍණ 5 කියන්නේ ණය 5ක්. ඝන 3 කියන්නේ මංගව තියෙන 3ක්. 9 පහට මංගාව තියෙන 3 දුන්නම ඉතුරු කීයද? ඉතුරු 2යි. හැබැයි මොන දෙකක්ද? 9 දෙකක් නේද? එහෙනම් පළවෙනි පදේ ඍණ 2. ඊළඟට දෙවෙනි පදේ මෙතෙන්ට අපි 2 දාමු මේ. ඍණ 5.
තුන්වරක් දෙක හයයි. තනින්නේ දිනප. හයෙන් පහක් අඩු වුණාම එකයි. හරි. අපෙන් අහන්නේ අනුයාත පද දෙකක් අතර වෙනස. වෙනස ගන්න එක කොහොමද? වෙනස ගන්නේ පසුපදෙන් පෙරපදේ අඩු කරලා නේද? හරි. දැන් මේ හෙව්ව අපි දෙවනි පදේ කියන්නේ t2. එහෙනම් අපි පසුපදය එක එයාගෙන් තමයි අඩු කරන්න ඕන පෙරපදයන්. වරද්ද ගන්න එපා. හරි. ඔයාල දන්න සංඛ්‍යා රටාවක පද දෙකක් අතර වෙනස. එහෙම නැත්නම් පොදු අන්තරය හොයාගන්නේ පසුපදෙන් පෙරපදේ අඩු කරලා. එතකොට පුතේ මෙතන ඍණයි ඍණයි මොකෝ වෙන්නේ? මෙතන ඔයාල දන්නෝ මේ වරහනත් එක්ක මේ ලකුණු ඍණ වෙනවා. එහෙමද වෙන්නේ? නෑ නෑ නෑ. ඍණයි ඍණයි ධන වෙනවා. මෙතෙන්ට දෙක වෙනවා නේද? තුනයි. එහෙනම් අනුයාත පද දෙකක් අතර වෙනස. ආන්න දැන් තමයි අපි අවශ්‍ය පිළිතුර ගත්තේ. හරි. වෙනස තුනයි. ඒක හරියට ලියන්න ඕන. ඊළඟට අපි 6 වෙනි ගාන බලමු. 10 දීමේ සංඛ්‍යාවක් ලෙස දක්වන්න. දීමේ සංඛ්‍යාවක් ලෙස. පුතේ මෙහෙම නින්නේ. ප්‍රශ්නේ වැරදීමක් තියෙනවා මට පේන්නේ. මෙතන මේ දීලා තියෙන පුතේ දීමේ සංඛ්‍යාවක් විදිහට තමයි. එතකොට අපි කරන්න ඕන එයාව හදා ගන්න ඕන 10 පාදයට. හරිද? හා පොඩ්ඩක් මෙතන අපි වෙනස් කරමු. මෙතන දීමේ තමයි. ඒ කියන්නේ දෙකේ පාදෙන් මේ දීලා තින්නේ. මේක අපි හදා ගන්න ඕන දශමය සංඛ්‍යාවක් ලෙස. හරි. හරි. මෙයා කොනේම 2 බිඳුව. ඊළඟට 2 1 2 2 2 බිඳුව. ඕනම සංඛ්‍යාවක බිඳුව නම් එතනින් කීයක් දෙන්නේ? එකයි නේ. එකට එකතු වෙනවා 2 1 2 1 කියන පුතේ 2 ඉලක්කම වගේ එකක්. දෙකයි. එයා ඉන්නවද දෙකක්? නෑ යා නෑ. එහෙනම් බිඳුවයි එකතු කිරීම 2 2 මේ 2 2 කියන්නේ දෙවරක් දෙක කීයද? 4යි. එතකොට ඒ වගේ කෙනෙක් ඉනෝ මේ 4යි. එහෙනම් 4යි 1යි 5යි. එනම් මේ පෙන්නලා තියෙන දෙකේ පාදෙන් දක්වලා තියෙන්නේ 5 කියන සංඛ්‍යාව. හරිද? හරි. අපි එහෙනම් ඊළඟ ගානට යන් 7 වෙනි ගාන. වරහන් ඉවත් කර සුළු කරන්නලු. පුතේ ඔයාලා දන්නවා මේ මුල්ම එකේ ඉන්න x ඉන්නෝනේ මේ. එයා ගත්තා. ඊළඟට මේ සම්පූර්ණ කොටස. ඊළඟට ගන්නේ ධන 7ද ඍණ 7ද? ලකුණත් එක්ක ගන්න පුතේ. ධන 7 x ඍණ 3. හරි. ආ දැන් අපි සුළු කරමු මේ x වාරයක් x x x ගෙන් ගුණ වුණාම x වර්ගය. ඊළඟට ධනයි ඍණයි ඍණ x 3න් 3x නේ. 3x නේද? මෙතෙන්ට ධන 7x ගෙන් 7x 7 වාරයක් x කියන එක. ඊළඟට 7 3න් 7 වරක් 3 21යි. ලකුණ කොහොමද? ධනයි ඍණයි ඍණ. හරි. දැන් මැද මේ x පද දෙකක් තියෙනවා මේ. හරි. මම මෙහෙන් ලියන්නම්කෝ x වර්ග ඍණ 3x ධන 7x ඍණ 21 ගණන් තියෙන්නේ. එතකොට පුතේ මං කිව්වොත් ධන 7යි මේ 7න් 3ක් මොකෝ වෙන්න ඕන? අඩු වෙන්න ඕන නේ. හා. එහෙනම් 7න් 3ක් අඩු වුනාම 4x ඍණ 21 එහෙමයි. ඊළඟට 8 වෙනි ගාන
රුපියල් 250කට ගත් භාණ්ඩයක් රුපියල් 225කට විකිණීමේදී සිදුවන අලාභ ප්‍රතිශතය සොයන්නලු. එතකොට අලාභ ප්‍රතිශතය සමාන වෙන්නේ පුතාල දන්නව මුලින්ම අපි බඩුව මිලදී ගත්තේ රුපියල් 250ට. අපිට උණු අලාභය කීයද? 250කට ගත්ත භාණ්ඩය 225කට තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් රුපියල් 25ක් තමයි අපිට අලාභ. ඒක ගුණ කරන්න ඕන 100ට 100. හරිනේ? හරි. දැන් කොහොමද මේ 25සරක් එක 25යි. ඊළඟ මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. එහෙනම් අලාභ ප්‍රතිශතය 100ට 10යි. ඊළඟට 9 වෙනි ගාන දීයති රූපයේ Q P අන්න අපි හොයාගත්තම Q P R හි අගය සොයන්නලු. පුතාලා දන්නව ත්‍රිකෝණයක් නෙමේ තියෙන්නේනේ. හරි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ අයිති කීයද? මෙයා මං දාගන්නඟ පොඩි අකුරක් x කියලා. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? 180යි. එතකොට මේ දෙන්න 7යි 5යි 12යි. කියන්නේ 120යි. කෝණ තුනේම එකතුව 180යි නේ. හරි. එතකොට x කීයද? අයි අපි මෙහෙම ලියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයි කියන්නේ. හරි. එකතුව. එතකොට මේ එකතු කිරීම 120 එහා පැත්තට ගිය ගමන් අඩු කිරීම 120ක් වෙනවානේ. එතකොට 180ෙන් 120ක් අඩු කරාම අංශක 60යි. තව දරුවෙක්ට කැමති නම් මෙහෙමත් හදන්න පුළුවන්. මේ බලන්නකෝ මේ z අකුරන්නේ තියෙන. හැබැයි අපිට ඒක සමාන්තරයි කියලා දීලා නැහැනේ. හරි, ගැටලුවක් නෑ. අපි මෙහෙම හදමු. මෙන්න මෙතන මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ මේ කෝණ තුනේම එකතුවත් කීයද? 180යි. සරල රේඛාවන් මත පිහිටි කෝණ. එතකොට අපිට පුළුවන් මෙයා 70යි මෙයා 50යි නවල් දන්න දෙන්නගේ එකතුව 120යි. එහෙනම් මෙයා 180ෙන් 120ක් අඩු කරාම අංශක 60යි. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. සංඛ්‍යාව පළමු දශම ස්ථානයට වට යනලු. මේ පළමු දශම ස්ථානයට වට යන කියන්නේ මෙයා පහනේ තියෙන පුතේ. පහ හෝ පහට වැඩි නම් මේ ඉස්සරහා ඉන්න දශම ස්ථානයේ ඉලක්කමට එකක් එකතු වෙනවා. හරි. ආ, එහෙනම් 1 2 5 ඒ ටික එහෙම 125. ඊළඟට දශම තිත තිබ්බා. පළමු දශම ස්ථානයට නිවට යන කියන්නේ එහෙනම් දශම ස්ථානයට පස්සේ එක ඉලක්කමක් ඉන්න ඕන. එයා කවුද? එයා 4 වෙන්න ඕන. හරි. ඊළඟට අපිට කියනවා මේ සංඛ්‍යාව විද්‍යාත්මක අංකණෙන් ලියන්නලු. හරි. එතකොට විද්‍යාත්මක අංකණෙන් කොහොමද ලියන්නේ? ඔයාලා දන්නවා 1ක් 10ත් අතර ඉලක්කමක් විදියට තමයි ලියන්න ඕන මේ දශම තිත මෙතනනේ තියෙන පුතේ. 1යි 2යි. එන 1යි දශම 2යි 5යි 3යි 5 ගුණ කිරීම 10ේ කිපාරක් ගියාද? දෙපාරක්. හරිනේ. හා, ඊළඟට පාදයක දිග 3 cm වූ සමචතුරස්‍රයක වර්ගඵලය ගණනය වර්ගඵලය සෙවීමට ගණක යන්ත්‍රයේ යතුරු ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල අහන්න. හරි. වර්ගඵලය අහන්නේ. එහෙනම් ඔයාලා දන්න වර්ගඵලය කොහොම හොයන්නේ? පැත්තක දිග 3ක් නම් අනිත් පැත්තේ දුරත් 3යි. හරි. ඔන්න 1 3ක් ගැහුවා. ඊළඟට ගුණ කිරීම අපි මෙතනින් දාමු. හරි. ඊළඟට
මේ හිස්කොටුවට කීයද දාන්නේ කියන්න බලන්න කීය දෙන්න ඕන තුන නේද හරි එහෙනම් 3 වරක් 3 සමානයි 9යි ඊළඟට 12 වෙනි ගැටලුව පුතේ ABCDO පංචාශ්‍රයේ හරි පංචාශ්‍රයේ AOB සමානයි මෙයා x නම් IBOC සමානයිලු COD සමානයිලු ඊළඟට අපිට කියනවා BOC සමානයි අංශක 30යි ලෝ මෙයා 30යි අපෙන් අහන්නේ AOD අයියෝ හරිම ලේසිනේ මෙයා 30යි නම් මෙයත් 30යි මෙයත් 30යි එහෙනම් 30ව 3ක් AOD සමානයි 3 වරක් 3 9 අංශක 90යි ඊළඟට සාධක වලට වෙන් කරන්න තියෙන්නේ පුතේ මෙතන 3 ඉන්නවා මෙතන 12 ඉන්නවා දෙන්නටම පොදු සංඛ්‍යාවක් එළියට ගන්න පුළුවන් මේ කරින 4 x වර්ග හරි ආ එයා ලියන්න ඕන ඊළඟට පේනවද මේ ඍණ ලකුණක් තියෙනවා මෙතන ඉන්නේ වර්ග දෙකක් මේ එකේ වර්ගෙත් එකයි දෙකේ වර්ගෙ 4 ආ එහෙනම් 3 ලියුවා අපිට මෙයා ලියන්න පුළුවන් එකේ වර්ගෙ ඍණ 2 x මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේද එහෙනම් ඔයාලා දන්නවා මෙයාට අපිට දැන් දාන්න පුළුවන් වර්ග දෙකේ අන්තරය 3 වාරයක් 3 හැමයි 1 ඍණ 2 x අයි 1 ධන 2 x 14 වෙනි ගාන රූපයේ දී ඇති තොරතුරු අනුව ඒහි යගේ සොයන්නලු පුතේ මෙයා 90යි මෙයා 90 නම් මේ පැත්තත් කීයක් වෙන්න ඕනද අනිවාර්යෙන් 90ක් වෙනවා මොකද මේකේ සරල රේඛාවනේ හරි පුතේ එයා 90යි මෙතන 20යි 9 10 11 කියන්නේ 111ක් මෙතෙන්ට මේ යනවා ත්‍රිකෝණය ඇතුලේ කෝණ තුනේ එකතුව 180යි 180 නම් මෙයා අංශක 70යිනේ හරි ඊට පස්සේ පුතේ මේ අපෙන් අහන්නේ ඒ හියගේනේ හරි මෙතන 20යි මෙතන 70යි මෙතන A තියෙනවා මෙතන 90ක් තියෙනවා පුතාලට පුළුවන් නම් කියන්න මෙන්න මෙයා කීයද එයා කොහොමද හොයාගන්නේ එයා හොයාගන්නේ නැතුවම අපිට මෙයා හොයාගන්න පුළුවන්ද එහෙමනම් බෑ නේ මෙතන 20යි මෙතන 90යි මෙතනත් 90යි මෙතන A කියලා තියෙනවා හැබැයි පුතේ ඔයාලට පේනවද මෙන්න මෙතන මේ ඍජු කෝණී ලකුණක් දාලා තියෙනවා ඒකේ තේරුම මේ කෝණ දෙකේ එකතුවත් අංශක 90යි කියලා නේ ආ එහෙනම් අපිට මෙයා අවශ්‍යද නෑ පුතේ මෙයා අවශ්‍ය නෑ හරි ආ එහෙනම් මේ ලකුණ 90යි මෙතන 70යි නම් A සමානයි කියද 20යි අංශක හරි ආ දැන් මේක ලියන්නේ කොහොමද සමහර දරුවන්ට උත්තරේ ගන්න පුළුවන් ලියන්න ටිකක් අමාරුයි එතකොට පැන්සල අරන් රූප සටහනේ හරියට පැන්සලෙන් දාන්න මේ අගය හරි ආ දැන් අපි ලියමු මෙතන අපි මුලින්ම මේ ත්‍රිකෝණයනේ දැම්මනේ ආ අපි මේකේ මේ 90යි කියලා දාගන්නවා කියලා පෙන්වන්නවා 90යි 20යි එකතු කරලා 110යි කියලා වෙනම ගන්නවා කියලා පෙන්වන්න ඕන. ඊට පස්සේ 180ෙන් 70ක් මේ 180ෙන් 110ක් අඩු කරාම 70යි කියලා පෙන්නවා. ඒ ධන 70 අංශක සමානයි අංශක 90යි කියලාත් ලියලා ඒහි යගය හොයන්න ඕන ඒ සමානයි අංශක 20. හරි හරි ඊළඟට 15 වෙනි ගාන
ආසන්න 100ට වැටියු විට 800 ලැබෙන කුඩාම පූර්ණ සංඛ්‍යාව කුමක් දහනවා? හරි. කුඩාම පූර්ණ සංඛ්‍යාව හරිද? හරි. දැන් පුතේ 800නේ. හරි. ඉස්සෙල්ලාම හිතන්න 800 එන්න නම් තියෙන්න ඕන කීයද? 750 අවුත් අනිවාර්යෙන් 800 වෙන්න ඕනේ. ඇයි? පූර්ණ සංඛ්‍යාවනේ අහන්නේ. 751 නම් ඒත් 800. 752 නම් ඒත් 800. එහෙනම් පුතේ කුඩාම පූර්ණ සංඛ්‍යාව කීයද? 750. ඇයි පුතේ 800 ලැබෙන 100 ගුණාකාරයේ එන්න නම් 800යි 700යි අතරනේ මේ දෙන්න ඉන්න ඕන අනිවාර්යෙන්. එතකොට අපේ මේ මැද තියෙන ඉලක්කම වෙන්නේ 50. හරි. එතකොට 750 කියන ඉලක්කම. දැන් පුතේ 750 අපි මැදට ලියා ගන්නවා. ඊළඟට අපි යන්න දැන් තමයි අපේ ප්‍රශ්න වලට බහින්නේ. කුඩාම පූර්ණ සංඛ්‍යාව කුමක්ද කියලා අහුවම 750 තමයි කුඩාම පූර්ණ සංඛ්‍යාව. විශාලම පූර්ණ සංඛ්‍යාව කුමක්ද? විශාලම. මෙතෙන්දී අපිට ගන්න පුළුවන් විශාලම පූර්ණ සංඛ්‍යාව වෙන පුතේ 800. ඇයි 800 වුණ ගමන් හරිද මම? ගොඩාක් දරුවෝ මෙතෙන්ට 800 තමයි දාන්නේ. හැබැයි 800 නෙමෙයි පුතේ. ඇයි මං 800 නෙමෙයි කියන්නේ? ඔයාලා හිතන්න 800යි 900යි අතර මේ බලන්නකෝ. 800යි 900යි අතර ඉලක්කම ගමු. මේ මෙතනත් මැද එන්නේ 850නේ. පුතේ 850 වුණ ගමන් අපි වට යන්නේ 900ට. හැබැයි 849 වුණ ගමන් අපි කාටද වට යන්නේ? 800ට නේද? එහෙනම් මෙතෙන්ට එන්නේ 800ද? නෑ නෑ පුතේ, 800 නෙමෙයි, 849. හරිද? ඊට පස්සේ 16 වෙනි ගාන ඇමරිකන් ඩොලරයක විනිමය අනුපාතිකය රුපියල් 305ක් වූ දිනක 91,500 ඇමරිකානු ඩොලර් වලට මාරු කළ අයකුට හිමිවන ඇමරිකානු ඩොලර් ගාන කොපමණ දහනවා? මොකද කරන්න ඕන? බෙදන්න නේද ඕන? එතකොට අපි බෙදන්න ඕන 91,500 බෙදන්න ඕන 305. අපි බෙදලා බලමු කීයද කියලා. මේ 91,500. දැක්ක ගමන් තේරෙන්න ඕන මේක දැන් සමහරු අමාරුයි කියලා. දැන් මේ බලන්න 305නේ මෙතන යට තියෙන්නේ පුතේ. හරි. පස් වරක් 315යි නේද? අන්න එතකොට මේ වගේ එකයි මේ වගේ තුනක් මෙතන තියෙනවා. 3 වරක් 5 15යි, 3 වරක් 3 9. එහෙනම් අගට බින්දු දෙක. එහෙනම් ඇමරිකාන් ඩොලර් ගණන කීයද? 300. ඊළඟට ඝන කාබ හැඩැති ටැංකියක දිග 15 මීටර්ලු, පළල 2 මීටර්ලු, උස 1 මීටර්ලු ටැංකියේ ධාරිතාවය ලීටර් වලින් සොයන්න කියනවා. එතකොට ධාරිතාවය කොහොමද අපි හොයන්නේ? 15 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. හැබැයි මොනවද ඝන මීටර්? මොලොස්සරක් 2 30යි, 31 ගුණ කරාම ඒ 30යි. මෙයා අපිට ඝන මීටර් වලින් දැන් ඕන. එතකොට අපි උත්තරේ තියන්නේ කොහොමද? පුතේ ඔයාලා දන්නවා 1 ඝන මීටර් එකක් ලීටර් 1000යි. හරිද? එතකොට අපි කොහොමද ගාණ හදන්නේ? දැන් මෙතන තියෙන්නේ කොච්චරක්ද? 30ක්නේ නේද? එන 1030න් ගුණ කරන්න ඕනේ. එතකොට ලීටර් 30 1000 මේ අග බිංදු තුන බිංදු තුන දාන තියෙන්නේ ලීටර්. හරි. හා. ඊළඟට අපි 16 18 වෙනි ගානට යමු. හරි. x ඍණ 3 එතන තියෙන්නේ x
ඉන්න තුන බෙදීම පහ සමානයි හතර. පුතේ මෙයාට එකතු වෙලාවත් අඩු වෙලාවත් නැහනේ. මේ x ඍණ තුන සම්පූර්ණයෙන්ම බෙදන්නනේ තියෙන්නේ පහෙන්. එහෙනම් අපි මේ පහ නැති කරගනිමු මුලින්ම. පහ නැති කරගන්න නම් අපි මොකද කරන්න ඕන? මුලින්ම දෙපැත්තටම පහක් පහෙන් මොකද කරන්න ඕන? බෙදිලා නම් තියෙන්නේ පහෙන් ගුණ කරන්න ඕන පුතේ. හරිද? හා. එහෙනම් මේ පැත්ත පහෙන් ගුණ කරාම මේ පහට මේ පහ කැපිලා යනවා. මේ පැත්ත පහෙන් ගුණ කරන්න. එතකොට x ඍණ 3ට සමානයි 4 5 20යි. මේ ඍණ 3 එයා පැත්තට ආවට පස්සේ එකතු කිරීම 3ක් වෙනවා. එහෙනම් 23. ඊළඟට 19 වෙනි ගාන DC යනු සරල රේඛාවකින්. හරි. සරල රේඛාවක් කිව්ව ගමන් මෙයා දා ගන්න පුළුවන් වෙනවනේ. මේ සම්පූර්ණම කෝණ දෙකම 180 වනි පොතේ. එහෙනම් මෙයා කී? මෙයා 40 නා. මෙයා 140. ඊළඟට අපිට කියනවා දී ඇති තොරතුරු අනුව x හා y හි අගය සොයන්න. හරි. මෙතන ඉන්නේ y, මෙතන ඉන්නේ y. y y එකට එකතු කරාම y ධන y ධන මේ 40 සමානයි 180. y ධන y කියන්නේ 2y. 2y y ධන 40 සමානයි 180. මේ එකතු කිරීමේ 40 යා පැත්තට යද්දි අඩු කිරීමේ 40ක් වෙනවා 140. එහෙනම් මේ දෙක ඉවත් කරගන්න දෙකේ බෙදෙනවා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. y සමානයි අංශක 70යි. හරිද? y සමානයි 70යි. x අපි හොයාගත්තේ 140. අපෙන් ආන්නේ x හා x ධන y නෙමෙයි. අපෙන් ආන්නේ x හා y හි අගය සොයන්න තියෙන්නේ. එහෙනම් දැන් අපි x හා y හෙව්වා. x කීයද? x සමානයි අංශක 140යි. y සමානයි අංශක 70යි. ඊට පස්සේ 20 වෙනි ගාන OA හා OBට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. OA කියන්නේ රේඛාවක් පුතේ. OA රේඛාවක්, OB කියන්නේ රේඛාවක්. ඒ රේඛා දෙක කොහොමද ඉන්නේ? මෙතන ඉන්නවා ඡේදනය වෙලා. ලක්ෂවල පතේ දල සටහනකින් ඇඳ දක්වන්නලු. හරි. පුතේ රේඛා දෙකක් ඉන්නවා ඡේදනය වෙලා. එහෙනම් ඔයාලා දන්නව මුල්ම පතේ මොකද්ද? එක ලක්ෂයකට අචල ලක්ෂයක් වටා මුල් එක වෘත්තයනේ. ඊළඟට ලක්ෂ දෙකක් ඉන්නවා දෙවෙනි පතේ. මුල් එකේ එක ලක්ෂයක්, ඊළඟ එකේ ලක්ෂ දෙකක්. මේ දෙන්න යා කරා. කවුද අඳින්නේ? ලම්බ සමච්ඡේදකයනේ. මතකයිනේ? ඊළඟට ඉන්නේ රේඛාවක්. රේඛාවන් නම් උඩිනුයි යටිනුයි රේඛා දෙකක්. ඊළඟ එකේ ඔන්න ඉන්නවා රේඛා දෙකක්. ඒ දෙන්නගේ විශේෂත්වය තමයි ඒ දෙන්න ඡේදනය වෙලා ඉන්නේ. එහෙනම් මේ දෙන්නගේ සමදුරින් යනවා කියන්නේ මේක හරි මැදින් යන්න ඕන පුතේ. ඒක අපි නිර්මාණය කරන්න මෙතන ඉන්න කෝණය හරියටම දෙකට බෙදලානේ. නෝ, කෝණ සමච්ඡේදකේ ඇඳලා. හරි. අපෙන් අහන්නේ දල සටහනක්. එහෙනම් අපි කබල් කටුවේ මේවා භාවිතා කරලා ඇඳීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අපි දල වඳින්න ඕන. හරි හා. එතකොට මෙතන ඔයාලගාව තියෙනනම් කවකටු තුල අරගෙන මේ විදියට මෙතනින් ඡාපයක් ඇඳලා, ඊළඟට මෙතනින් ආයි කවකටු තුල තියලා මේ අතර ඡාපයක් ඇඳලා, මෙතනින් ආයි කවකටු තුල තියලා මේ පැත්තට ඡාපයක් අඳින්න. මෙතන දැන් මේ ඡාපය අඳිනවනේ. ඇඳට පස්සේ පුතේ ඔයාට පුළුවන් කවකටුවේ දුර වෙනස් කරන්න, එක ගැටලුවක් නැහැ. ඊළඟට මේ දෙක හරි මැදින් යන රේඛාව මේ තිතයි මෙතනයි යා කරලා කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න. හරිනේ හා. මේ ප්‍රශ්න 20ම තනියෙන් කරන්න ඔයා. ඊළඟට බලන්න හරිද වැරදිද කියලා. හරිනේ? හරි. පුතේ ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනව නම් මට කමෙන්ට් එකක් දාන්න. පේපර් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. පුතාලා කැමති නම් කරන්න. හරි, good bye.